අයබෝන් කියල පිළිගන්නවා අප YouTubeුප චනල් එකට ගොඩ කාල්ලෙකින් තමයි ඔවල්න්ට පීඩියෝ එකක් කරන්න ලැබුණ ඒ ලැබුණත් මේ කුරෝන අනිවඩු නිසා අදා අපි කතා කරන්නේ යන්නේ ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමා ගැන. ශ්‍රීවික්‍රම රාජසිංහ කියන්නේ සිංහ රජගෙනෙක් නන් නෙමෙයි කියලලා ඔය හැම දෙනම දන්නවේද ඔහු නායකරවංශිකේක්. මේ නායකර්වංශිකයෝ ගැන වීඩිය එකක් අපි ඔයාලට කලින් උත් තිදදිිබත් කරන තියෙන. එනිසා අපි අද නායකර්වංශිකයෝ ගැන කෙටියෙන් හඳන්නන්න තමයි එමන් තීරණය කරේ මේ නායකර්වංශිකයෝ කියන්නේ දක්ෂිණ භාරතය ඔවුන් ඉන්දියාව මදුරයි ප්‍රදේශය වල සිට දමයි ලංගාඩ් පැවිණි ලතින්. මදුරයි නායක රාජධානී චොක්ඛනාත අයයර්ගෙන් ජ කුමාරියකිල්ලන්න අපේ දෙවනි විමල ධර්ම සූර රජතුමාගේ කාලේ දූත පිරිසක් ඒ චොක්කනාත අයියර්හවත් විජාන්ග චොක්කනාත රජතුමාම හමවෙන්න ගිහිල් ලතිින්. නමත් ඔවුන්ට අපෙන් ගිය ඒ දූත පිරිසට ඔවුන් කැමති වෙලා නැහැ රජකුමාරිකාවල් ලබාදෙන්. ඒනිසා ඔවුන් අපේ දත පිරිසව ිය ගනන්ගතින ස්වරෝප ත්තමයි තියන්නේ. ඒ වෙලාවෙ මේ නාය කරවංශික පුද්ගලයක් තමයි පිට්ටිනාය කරනමෙනුයි හඳන්නේෙන්. ඔහු තමයි තමන්ගේ දියනියව සිංහල් රජතුමාගේ පුතාට වීවාහ කරලන්න කැමැත්ත බල කරදී. ඒ අනු තමයයි දස්කොන් ප්‍රමිල කතාවෙහ ැතිවෙන ප්‍රමිලාිසවත් ලංකාවට වෙන්නේ. ඇත්තටම මේ ප්‍රමිලද කියල කියන්නඟ ිලන්න නැහැ ති ජනම් ප්‍රවාදදියය නේවිදියට ඒක නිසා ඒවිදිහට පටන්ගන්න මේ නායක රෝංශිකයන් ශ්‍රීවිජයරාජසිංහ කීර්තිශ්‍රීරජසිහ රාජාධී රාජසිංහ යනාදීවර්ශයෙන් රාජත්වයට පත්වෙනු රාජාධ රාජසිංහ රජතුමාගේ බිසවක් සම අනියම් සඳධවප පැවැත්තුව කෙල් ඉතිහාසේ සඳහන් වෙන පිතලාය මහාධිකාර ඒ මහාධිකාරම්ගේ මේ සබඳතාව ඇත්තත්්ද ගල සොයාබලන්න රාජාධී රාජ සිංහ රජතුමා අසු පිටින් පැමිණ තිබෙනු මේ පිළිබඳ මීට කලින් කන්න සාමී නැමැති දරුවාඒ බිසවගේ පුත්‍රයෙක් කියලා ඉ සඳහන් වෙන්නේ ඔහුට රජතුමා දැනුම්දී තිබෙනම පිළිමතලාවේ ඝාතනය කිරීමට. මෙහි තවත්තා යෙනවා පිළිමතලාාවේ රජතුමා ඝාතනය කරවන්න එන පුද්ගලයා මරාදමන්න කියලා කිව්ව කියලා කෙසේ වෙතත් අසුපිටිින් නැන පුද්ගලයාගේ හිස කඳින්වෙන්වන්නට මේ කන්නසාම පහර දෙනු ඔහු දකිනා මේ මිය ගොස් තිබෙෙන රජතුමාගේල. පිළිමතලාය මහදිකාරම් කෙසේ හෝ එය අසු පැනවීමට ගොස් රජු අතින්ම රජුගේ කඩුව ගෙලේවැදී හිසුන් වූ ව සඳහන් කරනවා මේ බිළිම තල්ලාව අධිකාරම් විසින් රාජාතය ලැබීමට සිටි මුත්තු සාමිකුමාරයා රාජ්‍යාතය ලබානු දීම කන්න සාමිකුමාරයයා ශ්‍රීවික්‍රමරජ සිංහන මේ රාජ්‍යතයට පබත් කරනු ඔහුට අවශ්‍යතාවය වන්නේ ශ්‍රීවික්‍රම රාජසිංහ තමන්ගේ යටත් පුද්ගලය කිදිට පවත්තගෙන තමන් මේ උඩරට රාජධානය රාජ්‍යය විචාරෙන් නමුත් කන්නසාමීයට ඉඩ තබන්නේ නැහැ. මේ නිසා අපිළිමතලාවේ සහ ශ්‍රීවික්‍රමරාජ සිංහ රජතුමාතර ගැටුම් ැතිවෙන්. එහි ප්‍රතිබලයක්කි දිහට මේ ශ්‍රීවික්‍රමරාජජතුමාාව ගාතනය කරන්න පිළිමතලාවේ විවිධාකාර උපායන් යොදවන්. තමන් ඝාතනය කරන්නට උත්සාහ කිරීම නිසා ශ්‍රීවික්‍රමාරාජ සිංහ රජතුමා කන්නසාමී නමින් ීටි තමට රජවීමට උදව් කල පිළිබතලායේ මහාධිකාරණම හිසගසා දම ගාතනය කරනු. මේ කාලවකවානුවේදී ඉංග්‍රීසි සිවිල් නිලධාරීියක්කෙච්ච ෝන් ඩොයිලි ශ්‍රීවික්‍රමනාජ සිංහ රජතුමාට විදේශීය මත් පැන්වර්ග පෝතල්පිටි නෙවන් වටන්ගන්නු රජතුමා මේට ඇබ්බැහි වෙලා කාාජ්‍ය තන්ත්‍රේ අකාර්යක්ක්ෂම කරගන්නු බේ අත රජවාසලේ ඇහැලේ පොල්ලලා ොල්ලිගොඩලා තරදදි බ ගැටුම් හේතුව රජවාසලේ විශාල ගැටුම් ඇති වෙනවා. කොහොම නමුත් මේ ගැටුම්වල ප්‍රතිඵලයක් විදිහට මොල්ලිගොඩගේ කේලාම්කීම මත හැළේපොල මහාදිකාරම්ගේ පවුලේ පිරිස ඝාතනය කිරීමට ශ්‍රීවි්‍රනවාද සිහ රජතුමා කටයුතු කළලා කියලා ඉතිහාසේ සඳහන් වෙන් ඒ හේතුව නිසා ඇහැලේපොලගේ උදව් ඇතිව ඉංග්‍රීසි ජාතිකයන් ඩරට එදදාස අටසියය පහලවේදී ආක්‍රමණය කරනවා. එද්දාස් අටසය තුනේදී ෆෙඩ්‍රරිික්් නෝොත්තාණ්ඩුකාරයායට තේ උඩරට ආක්‍රමණය කරත් ශ්‍රීවික්‍රමනාාජ සිංහ ජතුමා එම ආක්‍රමණය ජයගනය කර තිබුණු නමුත් මේ ආක්‍රමණයට සිංහලයන්ගේ මෙන්ම රදලයන්ගේද උදවලැබෙන ශ්‍රීවික්‍රමනාාජ සිංහ රජතුමා වත් අඩං ගොටගෙන ඉන්දියාවේ වෙල්ලෝර් බලකොටුවට පිටුහල් කරන දසට ස පහලවේ මාර්තතු ද්‍යවනිද අස්සන් කරන උඩරට ගිවිසුමෙන් මේ නායක්කර වංශකයන්ට තියෙන රාජ්‍යත්වය ලබීමට ඇති අයිතිවාසිකම් සියල්ලම ඉංග්‍රීසි ජාතිකන්නති ඉවත් කඩදමනවා. මෙලෙස සිංහලයේ රාජාණ්ඩු ක්‍රමේ අවසන් වෙන. ලංකාවේ රාජ්‍ය විච්චාල අවසන් රජතුමා විදිහටයි මේ ශ්‍රීවි ක්‍රම රාජ සිංහ රජතුමා ඉතිහාසකතවෙන්. සිදු කරල ද වැදගත්කාරයන් අතර ඉදහසටසය තුනේ ඉන්ගසින්ට යුද්ධ සිදු කළල යුද්ධය මහනුවර කිරරිම් හුදලමින් හැදුන්නන වැවයිදි කිරීම පත්තිරිප්පු යේදි කිරීම වගේ දේවල් සාධහ කෙසේ වෙතත් මේ ඉද්ද අටසය පහලවේදී දූරයේ නිෙරපනහද පරජතුමා එදා එලවා නොදමන්නට ලංකාව කිසිදා යටත් කළ නොහැකි රච්ජයක් විදිහට පවතින්න තිබුණු. නමුත් අවාසනාවකට එදා එය එෙ සිදුවනේ නැහැ.